සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිවිධ දෙවන්නාසිරම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සෙත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ විලාපගේ 3:24 වන පදයයි. මාගේ කොටස නම් ස්වාමීන් වහන්සේයි මාගේ ආත්මය කියයි. එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නේ මේ. කොරෝනා වසංගතයේ පැමිණීමත් සමග වෙළඳසැල්වලට සහ සාපුවලට ගිහින් බඩු මිලදීගත් පුරුද්ද අතහැර බොහෝ දෙනෙක් ඔන්ලයින් ක්‍රමයට බඩු ඇනෝම් කර නිවසටම ගෙන්වා ගැනීමට පුරුදු වුණා. දින දෙකක් අතරත බෙදා හැරීමේ සහතික වීමක් සමග නව කුරිය සේවා රැසක් මේ කාලය තුළ බිහි වුණා. සමහර වෙනික් සේවා සමග ලියාපදිංචි වී දිගටම බඩු නිවසට ගෙන්වා ගැනීම තවමත් කරගෙන සිටිනවා. නමුත් නත්තල් සහ සිංහල හින්දු අලුත් අවුරුදු කාලයන් ළඟන විට අධික ලෙස ඔන්ලයින් ඇනෝම් ගලායම හේතුවෙන් භාණ්ඩ බෙදා හැරීම දින දෙකකට වඩා ප්‍රමාද වන අවස්ථා බොහොමයි. ඒ අවස්ථාවේදී බඩු ඇනෝම් කරන්නන් නොසන්සුන් වන සහ කලකිරෙන අවස්ථා දකින්නට ලැබෙනවා. අපි ජීවත් වන්නේ ක්ෂණිකව තෘප්තිමත් වීමට හුරු ලෝකයක නිසා බලා සිටීම දුෂ්කර විය හැකි. නමුත් ආත්මික තලය තුළ ඉවසීමට තවමත් යහපත් විපාක ලැබෙනවා. යෙරමියා විසින් විලාපගී පොත ලියන විට බබිලෝනියානු හමුදාව විසින් යෙරුසලම විනාශ කිරීම ගැන ඊශ්‍රායලුරුන් වැළපෙමින් සිටි අතර ඔවුන්ට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වුණා. කෙසේ වෙතත් අවුල් ව්‍යවුල් මැද්දේ යෙරමියා විලාපගී 3:24 නිස්බීතව තහවුරු කළේ දෙවියන් වහන්සේ තම අවශ්‍යතා සපුරාලනු ඇතැයි තමාට විශ්වාස වූ නිසා තමන් උන්වහන්සේ කෙරෙහි බලා සිටින බවයි. අපගේ ආඥාවට පිළිතුරු ප්‍රමාද වන විට අප කනස්සාලට පත්වන බව දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටීමට අපට මතක් කර දීමෙන් දේව වචනය අපව ධිරිමත් කරනවා. 22 පදයේ පරිදි උන්වහන්සේගේ අනුකම්පාව නොනවතින නිසා අප බලවත් ලෙස හැඟීමකට ගොදුරු විය යුතු හෝ කනස්සාලට පත්විය යුතු නැහැ. ඒ වෙනුවට දෙවියන් වහන්සේගේ උපකාරයෙන් අපට ගීතාවලිය 37:7 පරිදි ස්වාමින් කෙරෙහි රඳා ඉවසිල්ලෙන් බලා සිටිය හැකි. අපි ආශාවන් සහ පිළිතුරු නොදැද යාඥාවන් සමග පොරබදන විට දී පවා දෙවන් වහන්සේගේ ප්‍රේමය සහ විශ්වාසවන්තම කෙරෙහි විශ්වාසය තබමින් දෙවන් වහන්සේ කෙරෙහි බලා සිටිමු. අපි මෙනෙහි කර බලමු. අපි දෙවන් වහන්සේ කෙරෙහි බලා සිටියේ කෙසේද, අප උන්වහන්සේගේ කාලය විශ්වාස කරන්නේ කෙසේද කියා මෙනෙහි කර බලමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, සමහර අවස්ථාවලදී ඔබ වහන්සේ කෙරෙහි බලා සිටීම දුෂ්කර වී තිබෙනවා. ඔබ වහන්සේ කෙරෙහි දිගටම බලාපොරොත්තු තබාගෙන සිටීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.